වෙනද වගේම සුබ දවසක් කියන ගමන් අද අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඔබ දන්නවා රුසියාව විසින් මේ මොහොතේ දෙවන්ත ගිම්හාන ප්‍රහාරයක් මගින් යුක්‍රේන ෆ්‍රන්ට් එක බිඳගෙන යුක්‍රේන තුළට ඇතුළු වීමට තමයි සූදානම් වීම පවතින්නේ කොහොම වුණත් මේ වන විටත් රුසියාව විසින් සියලුම කලාපයන්ගේ යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ලට දැඩිව ප්‍රහාර එල්ල කරමින් තමයි පවතින්නේ මේ ගිම්හාන ප්‍රහාරය ආරම්භ කරන ස්ථානය නිශ්චිතව හෙලිකර නොමැති වුණත් යුක්‍රේන දුබිමේ ඕනෑම ස්ථානයකින් ප්‍රහාරය ආරම්භ කිරීමට හැකිවන ලෙස රුසියාව විසින් සංචිත බටපිරිස සහ සන්නද්ධ රථ යුද පෙරමුණු රැසක් වෙතම යොමු කරමින් සිටිනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. තත්ත්වය එසේ තිබියදී යුක්‍රේනයේ යුදපිටියේ තත්ත්වය තවත් නරක අතට හරවමින් මේ වන විට යුක්‍රේන පාර්ශ්වයේ පවතින අතිශය තීව්‍ර බටපිරිසිඟේ නිසාවෙන් යුක්‍රේන බටයින්ට නිසි පරිදි රොටේෂන්ස් නොලැබෙන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මෙවැනි යුද්ධයකදී සෙබළුන්ගේ චිත්ත ශක්තිය ඉහළින් පවත්වාගෙන යාමට ඉදිරි ආරක්ෂක වළලුවල සේවය කරන බටයින් වෙත නියමිත වේලාවට රොටේෂන්ස් ලැබිය යුතු පවතිනවා. කොහොම වුණත් යුක්‍රේනයේ සතුව රොටේෂන් සදා එළවීමට අතිරේක බට කණ්ඩායම් නොමැති වීම නිසාවෙන් යුක්‍රේන බොහෝ සබලුන්ට මාස 6කට වඩා වැඩි කාලයක් ආරක්ෂක වළල්ල අඛණ්ඩව ආරක්ෂා කරමින් සිටීමට සිදු වෙති බව තමයි හෙළි වී තිබෙන්නේ. ටෙලිග්‍රෑම් නාලිකාවලට පණිවිඩයොමු කරමින් ඔවුන් පවසා ඇත්තේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව යුද්ධයේ අවසාන වනතුරු හෝ මේ අනතුරු ඔවුන්ට ආරක්ෂක වළල්ල රැකගනිමින් Мы все ждем уже больше суток эвакуации. Тут со мной два героя. Сейчас. Уже не просто снимаю, мы уже сутки. Уже сделал все, что можно, я и Саймон. Все, ждем эвакуации. Это уже вторые сутки. Нас трое, и мы все 300-е. Но я более-менее. На ногах. Парни не на ногах. ඊළඟ අප්ඩේට් එක තමයි පෝලන්තය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත M1 Abrams ටැංකිය 20ක් පමණ යුක්‍රේනය වෙත ලබා දී තිබෙනවා. අද දිනේ දුම්රිය මගින් යුක්‍රේනයට ගෙනෙන ලැබූ ටැංකි සියල්ල ඩොනෙට්ස් කලාපයේ අධි අවදානම් ප්‍රදේශවලට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා කියලා තමයි යුක්‍රේන පාවල හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සිරස්කේ පවසා තිබෙන්නේ. කෙසේ වෙතත් මේ සඳහා අවශ්‍ය වන කාලතුවක් වුණ්ඩ තවමත් ලැබී නොමැති බව තමයි ඔහු විසින් වැඩිදුරටත් හෙළි කරලා තිබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.